නාමයෝජනා දෙනකොටම පරාජය භාරගත්ත ජනතා විමුක්ති පෙරමුණ හම නැද මාලිමාවේ බර අවි ගැන තමයි අද අපේ මාතෘකාාව. ඇයි අපි හෙම කියන්නේ. එකයැන ආවටගියාට කටට එනවට කෙනකතාවක් නොමෙයි. මේ පලාාත්පාලන චන්දවිමසීමේ ක්‍රමය චන්ද ක්‍රමය ඇතුළේ තියෙන අවුලක් නිසා. ඒ අවුල ජනත විමුක්ති පෙරමුණක් හොඳරම දන්නවා. ඒ නොදැන නෙවෙේ මේ නාමයෝජනා දීරතියන විදිහ. එතෝර මේ පලාාත්පාන චන්ද ක්‍රමයේ ඇතුලේ නාමයෝජනා දෙනකොට. අ අතිරේ කලා ස්තුව කියන්නේ එකට ප්‍රධානපේක්ෂක ඉදිරිපත්වනයකම ගොන්කමාක්. නමුත් ජනතවික්ති පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු එකන් දෙදා සතරද පාලිමේන්තුවට තේරීපත්වෙච්ච ප්‍රධාන පෙළේ සාමාජිකෝ. එහමනත් ජනතවිකරමණේ ඉහළම තලයේ ඉන්න. දේශපාරත්ඥෝටික පලාාත්පාලන ආයත වනට තරන් කරන්න ඉදිරිපත්වරක් තියෙනෝ. හැබයිඒ හැම කෙනෙක්ම චන්ද ඉල්ලන ලයිස්තුේ නෙමෙ ඉන්නේ අතිරේ කලා යිස්තුවේ ජනතාවවි පෙරමුණණකිව අපි බරාාවිටිකක් චන්දට දාලාතියන කියලා. මේ අතිරේ කලා ඉස්ෝ සහ චන්ද ඉල්ලනලා ස්තුව පිළුමඳව මේ රට සාමාන්‍ය මිනිස්සන්ට තවමත් ලොකු අවබෝධයක් නෑ. මට හි ජනතාවන්ි පෙරමුණටතුව කොී තරම් කයිියකහුවත් ඒ කොල්ලන්ටත් මේ චන්දක්‍රමය පිටිොඳ අවබෝධයක් නැතුව ඇති. හඳ කයි හලා අප පිට මේ මාධනවා අරහ මහදනවා කියලා කිව්ට එහෙම එකක් පේන නෑ මේ කොළුමි නාමයෝජනා දීප් ක්‍රමයෙන්ම ඒතමයි දැ නලින් ද ජෛතිස්ස සුනිල් හඳුන් නෙත්ති නලින් හේවගේ වසන්ත සමර්සිංහ නාමල් කරුණාරත්න වගේ ගොඩක් සෙට් එක ලොකු සෙත්් එකක් ජවිපේ දැවැන්ති හෝ එම න්න ඒගොල්ලො කියන බරාවිටික ඉදිරිපත්වෙලා තියෙන පලාාත්පාලන මැතිවරණයට අතිරේ කළ ඉස්තුවෙන්. ය කොට්ටාසයක් අරගෙන කොට්ටාස ඉදිරිපත් වෙලා කොට්ටාස දිනලා පලාාත්පාල ආයතන නියෝජිතයෙක්වෙන්න නෙවෙයි ඉදිරිපත්වෙලා තියෙන්නේ. එතකොට ඇයි අපි මේගොල්ලො පරාජය භාර්ගත් අ කියලා කියැන මේ අතිරේ කළ අයිස්තුවට මේ බරාවිටිකේ නම දාන එකෙන්ම මේ අය පරාජයවාාරගත්තා කියලා කියන්න අපි ඇයි. එක මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒ තමයි පලාාත්පාලන මැතිවන ක්‍රමයේ දී පලාාත්පාලන ආයතනය බහුතර කොට්ටා ඇසදිනාගන්න පක්ෂේට අතිරේක ලයිස්තුවෙන් මන්ත්‍රී දරහම්බ වෙන්න නෑ. එක දැ මාලිමාව ජනත වික්ති පරම්ණය කොළු ඉතාගරන්නඕන දැම් මේ පලාාත්පාලන ආයතනවල කොට්ටාසව, බහතරයක් බහුතරයක් ගොල්ොගැ සියල්ල දිනනවා කියලන කියන්නේ. එහෙම සියල්ල දින නොන. එහමනත්ම් බහුතරයක් දින නවානම්. මේ අරාපෙක් කිය පූ ජනතාවක්ති පෙරිණේ බරාාවී වලට ප්‍රාදේශ සභාවේ, එමනත්ද නගර සභාවේ එමනත්ම් මහනාකර සභාවේ. මන්ත්‍රී දුරයක් හම්බව නෙනෑ. එකග අතිරේ කලයිස්තවෙන් මන්ත්‍රී දුර හම්බව නනෑ. එමනම් මේ බරාාවී අතිරේ කලයිස්තුවෙන් තියන්නේ තියෙන කොටම ඒගොල්ලෝ. පිළිගන්නවා මේ පළාත්පාලන ආයතනවල කොට්ටාසවල බහුතරයක් පලාාත්පාලන ආයතන කොට්ටාසල්ල බහුතරය ඒගොල්ලන්ට දිනන්ඩ බෑ කියලා. ඒ අයි මැතිවන්නේ ඉදිරිපත් වෙන්නෙම නාමයෝජනා දෙන්නෙම. තමන් මේ පළාත්පාලන ආයතනල බහුතර කොට්ටාස දිනන් නෑ කියන පදනමේ ඉදලා. ඒනිසා තමයි මේ කොල්න්ගේ බරාවිටික අතිරේ කළ යිස්තුව ඉන්නේ. දිනනවනම් බරාවිඇතිරය කළ ස්තුව ඉන්න. බරාවිවලට අවස්ථාවක් නෑ උදාහරණයක් ගන්නම් මීර්ගම ප්‍රාදේස්භාවේ. පහුගේ පළාත්පාන මැතිවරණය දෙදස් දහාට මීර්ගම ප්‍රාදේස්භාවේ පලාාත්පාන කොට්ටාස විසිනමයක්. මීර්ගම ප්‍රාදේස්භාවට කොට්ටාස විසිනමයක් තියෙනවා. මේ කොට්ටාස විසිනමෙන් විසි හතක්ම ජයග්‍රහණය කරවේ පොදු ජන පෙරමුණ. ගැන පොහොත්තුව. කොට්ටාස දෙකක් තමයි එක්සත් ජාතික පක්ෂේ ජයග්‍රහණය කෙරවේ. මෙ මේක හොඳර තේරු ගන්න. එතකට පොහොට්ටුවට කොට්ටාස විසිහතක ජයග්‍රහණයනෝ. මීර්ගවම ප්‍රාදීශභාවට මන්ත්‍රීවරු තේරීපත්වෙන්නේ පනස් දෙකයි. එතකොට පොදුජාන පෙරමුණ එමනම් පොහොට්ටුව මේ මන්ත්‍රීවරු පනස් දෙකෙන් කොට්ටාස විසිහතක් දිනපු නිසා මත්‍රීවරු සිහතක්ඒ කොල්ලට හම්බ වෙනවා. ඊගාවට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න කොට්ටාසත් දෙකයි. ඒ නිසා ඒ කොල්ලන්ට අතිරේ කලයිස්තුවෙන් මන්ත්‍රී දුර දහතුනක් හම්බවෙනවා. පොදුජන පෙරමුණට කොට්ටාස විසිහතක් දිනපු නිසා. අතිරේ කලයිස්තුවෙන් එ මන්ත්‍රීදුරයක්වත් හම්බවනේ නෑ. එතෝට එක්සත් ජාතික පක්ෂේ කොට්ටාස දෙකක් දිනපු නිසා, ඒ අයට අතිරේ කලයිස්වෙන් දහතුනක් හම්බවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේක මන්ත්‍රීදුර හතරක් අතිරේ කලයිස්වුවෙන් හම්බෙන එක කොට්ටාසයක්ත් දෙගොලො ජයග්‍රහණය කරන්නේ. ජන විමුක්ති පරමුණ එක කොට්ටාසයක් වත් ජයක්‍රහණය කරන්නේ නෑ අතිරේ ක යිස්වය මන්ත්‍රී දුර හතරක් හම්බොවනෝ. ඒවාගේම ජාතික ජනතාපක්ෂේ. ජාතික ජනතාපක්ෂේ කොට්ටාසයක් වත් ජයග්‍රහණය නොකර අතිරේ කළ ස්ව මන්ත්‍රීදදුර දෙකක් කම්බවනෝ. එක තමයි මීරිගේ ප්‍රාධීස්භාව මේ මොහොත තියෙන සංයුතිය. එතකොට ඩැන් බහුතර කොට්ටාසතිනපුූ පොදුජන පරමුණට අතරේක ලයිස්ව මන්ත්‍රීවරේ ප්‍රාධී සභාවයතුරට ගන්න බැරිවෙනවා. මොක දෙද කොන අවස්ථාවක් නෑ. මේකම අපි වරකපල ප්‍රාධීස්භාවට පැත්තට ගියෝත්. වරකල ප්‍රාධීස්භාවේ සියලුම කොට්ටාස. ගැන එක් කොට්ටාසයක් ඇ වරකාපල නගරයයාස්ශිත කොට්ටාසේ ඇර ඉතුරු සියලුම කොට්ටාස ජයග්‍රහණය කරන්නේ පොදුජන පෙරමුණ. එනිසා පොදුජන පෙරමුණට වරකාපන ප්‍රාධී සභාවත් එක මන්ත්‍රීතූරයක් වත් අතිරේ කළ ස්තුුවෙන් හම්බ වෙන්නේ. මේ මේ ජනතාමිතුවර වන බරාවිවලට අනාගතීති සිද්ධ වෙන දේම වරකවල ප්‍රධතිශස්භාව සිද්ධ වුණා. ඒ තමයි වරකාපල ප්‍රාතිස්වභාවට අතිරේක ලස්තුවයෙන් හිටියේ දැදිගම ආසන සංවිතායක උදේකාන්ත. එතකොටට මේ ඒ උදේකාන්ත තමයි සභාපති අප එක්සක ඇවිදියට ආසනය පුරාම දිව්වේ. වරගව පාස්භාව තු දැදිගම ආසනය පුරාම, උදේකාන්ත තමයි සභාපති අප එක්ෂක ඇවිදියට ඉදිරිපත්තට දිවවේ කැම්පෙන් එක කළේ. එතට හැබැයි මැතිවරණෙන් පස්සේ පොදු ජනපෙරමුණට අතිරේක මත්‍රී දූරයක් හම්බවෙන්නේ නැති නිසා උදේකාන්ත හිටියේ අතිරේක ලයිස්තුේ නිසා උදේකාන්තට බැරිවෙනවා ප්‍රාධී සබය මන්ත්‍රී පුටුවකට එද ඒක නිසා උදේකාන්තට සභාපති වෙන්නත් බැරි වෙනවා. කවුරුත් නොහිතපු චරිතයක් වරකාවප්‍රය ප්‍රධී ස්භාවේ අදටත් සභාපති දූරය හොබොහනවා. එතකොට මෙහෙම අත්දැකීමක් දෙදස් දහටේ මැතිවරණය දිී ලංකාවපුරාම හැමෝටම හම්බ වුණ. ඒම හම්බෝ වෙලා තියෙද්දි. එකයන්නේ වැඩි කොට්ටාස ප්‍රමාණයක් දිනන්න පක්ෂේට අතිරේක ලයිස්ත්‍රවෙන් මන්තී දුර හම්බුවවෙන්නේ නැති බව දැන දැන ජනතාවමුති පෙරමුණේ බරාවිටික අතිරේක ලයිස්තතුවේ ති බැයි ප්‍රශ්නයක්. එක කියන්නේ ජනතාවවික්ති පරමණ ගන හතර තියෙනවා මේ පලාාත්පාලන ආයතනවල කොට්ටාසරල බහුතරය එගොලන්ට දිනඩ බෑ අතතිරෙක ලයිස්තුව නුත් මන්ත්‍ර දූරේ ගොලන්ට හම්බවෙනවා. අන්න ඒ අතරේ ලයිස්වයෙන් හම්බේන වන්ත්‍රීකමට මේ බරාවක් ඇතුළත් කරගන්න. තමයි ඒගොල්ලන්ගේ ලෑන් එක. එතකොට මේ බරී පලාාත්පාලන ආයතනයට ය ජනතාවක්ති පෙරවනේ බරාවිටික, පලාත්පාන යතන තුළ රංගුවගේලා ඒ පලාාත්පාන ආයතනය බලයගොලන්ට හම්බ වෙන්නේ නෑ. එහෙම හම්බ වෙන්නනෑ. එකට හේතුව තමයි ආයත් අප මීර්ගම ප්‍රාදේශස්භාවෙන් උදාහරණයක් ගත්තොත්. ඒතමයි මීර්ගම ප්‍රාදේශභාවේ. මන්ත්‍රීදූර විසි හතරකට අඩුවෙන් හම්බූනොත් විතරයි. එක් මන්ත්‍රී දූරයක් හම්බ වෙන්නේ. යන්නේ කොට්ටාස විසිහතරක් දිනුවොත් විසිහතරකට අඩු ප්‍රමාණයක් දිනුවොත්. තමයි, ඒ දිනට පක්ෂයට මන්ත්‍රීතූරයක් හම්බෝ වෙන්නේ. උදාහරෙනකට මීර්ගම් ප්‍රාධී ස්භාවය කොට්ටාස විසි හතරක් දිනුවන්. පොදු ජන පෙරමුණ ගේියසරේ දින තිබුණේ විසි හතක් එත ගුණට මත්‍රී දර තිබුන්නේෑ. දැ මොන පක්ෂේ හරි විසි හතරක් දිනුවොත් කොට්ටාස අන්න ඒ පක්ෂයට අතිරේ කලලා ස්වුවෙන්ක් මන්ත්‍රීදූරයක් හම්බෙනෝ. එතකොට විසිහතරක් දිනන කෙන ඒ තමයි උපරිමය. සිහතරක් දිනන්න පක්ෂයට අතිරය ක ලයිස්තුවෙන් හම්බෙන මන්ත්‍රී දුර ඇත් එක්ක මන්ත්‍රීදුර විසිපහක් හම්බොහෙනෝ. අතිරේ කළ ස්තුවෙන් ගන්නවන. එත්තකොට විපක්ෂවග බහතරේ කොට්ටාස දිනපුූ පක්ෂයට විපක්ෂව මන්ත්‍රීදර විසි හතක් ඉතුරුවෙනවා මීර්ගම් ප්‍රාදය සභාවේ ගනන් හැදුවත්. මන්ත්‍රී දර පනස් දෙකයි සම්පූර්ණයෙන්ම මම පැහැදිලි කරලාමේ කියන්නේ. මන්ත්‍රී දර පනස් දෙකක් තියෙනවා විසි හතරක් දෙනෙන කණ්ඩායමට විතරයි අතරේක ලයිස්වේ එකක් කම්බ වෙන්නේ. එතවොට ජයග්‍රාහණය ලබන ගණ්ඩායම. උපරිමේ ගන්න පුළුවන් විසි පහහි අතතියක ලයිස්වෙනුත් ගන්න වනම්. එහෙම ගත් හම විපක්ෂව තව විසි හතක් මන්ත්‍රීවරු එනවා. මේ උදාහරණය මෙහෙම ගන්නේ. දැ මාලිමාව හිතනව නම් ඒකොල්න්ගේ බරාව අතිරියක ලයිස්වුවෙන් ගන්න පුුවන් කියලා ඒ අතිරේක ලයිස්ව තමන්ගේ බරාවක්. ද සභාවේ ආසනයක් ඇතුළට ඇතුළත් කරගන්න ඕන නං. ඒ බරාාවිය ඒ පලාාත්පාන ආයතනයේ ප්‍රධානී අකරන්න ඕන නං උදාහරට නරින්ද ජයති පානදුර නගර සභාවේ නගරාධිපති කරඩ ඕන නං නරින්ද ජයතිස්ස අතිරේක ලයිස්තුෙන් පානදුර මහනගර සභාවට යන්ඩ ඕනේ. එහෙම නං පානදුර මහනගර සභාවේ කොට්ටාස බහුතරය දිනන්ඩ බෑ මාලිමාව දිනුවොත් නඩින්ද ජයතිසට ඇතුළට අන්ඩ වෙන්න නෑ. එමන ගොල් බහුතර කොට්ට අස දිනඩ බෑ. අතිරේක ලයිස්ත්‍රය මන්ත්‍රීවරයක් එන අතිරේ ලස්ව මන්ත්‍රීරේ පත්වෙන්න්න පුළුවන් කොට්ටා අස ප්‍රමාණයක් විතරයි. ඒකොල්න්ට දිනඩ පුළුවන් වෙන්නේ. මේ ක්‍රමයේ ඇතුළේ අතිරේක ලයිස්ත්‍ර මන්ත්‍රීවරය ගණ්ඩ නං කොට්ට අස දිනන්නේ. ඒ ප්‍රමාණය නන් දිනන්නේ. ඒ පලාාත්පාලන ආයතනය ඇතුළේ බහුතරය හදාගන්න බෑ ඒ අයට. එහෙම උනහම ඒ දින කණ්ඩායමට බහුතරේ නැතිවඋනහම විපක්සේ ඉතුරු කණ්ඩායමල්නං බහුතරේ ඉන්නේ. නගරාධිපතිහරි පුරපතිහරි පා සභාපති හරි පත් කරන්නේ පලාාත්පාලන කොමසාරිස්වරයා ඇවිල්ලා තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත මත. ග කන්දයක් තියලා තමයි ප්‍රධානය තෝරන්නේ. එහෙමනං මීර්ගම් ප්‍රාධේ සභාව නැවතත් අපි උදාහරයට ගත්තොත්. මීර්ගම් ප්‍රාධීස්භාවේ බරාවයක් ඇතුළට එන්න නම්. පලාාත්පාන ආයතන කොට්ටාස විසිහතරයි දිනන්න පුළුවන්. එතෝට කොට්ටාස විසිහතරක් අපිහිතම මාලිමාව දිනවා කියලා. ඒහමුණනා අතරයක ක ලස්තුවෙන් එකගුල්ලඟ එක්කනෙ එක් කෙනනවා. එගුුණන්න මන්ත්‍රීදුර විසි පහයි විපක්ෂෝ මන්ත්‍රීදුර විසි හතයි. එතකොට කොමසාරිස්සැවිල්ල ප්‍රාධීශභය සභාපිති පත් කරනවා. තෝරගන්න. එකට රහස්්චන්දයක් තියනවා. දැං ජතාවවිිමිවල මුුණේ එමනන්දම් මාලිමාව ඒ කොල්ලො කිය එකකු හරි සුද්දවන්ද පක්ෂෙන කවුරුත්ෙකනේ නි තොක්කොම හොරු. දැන් ඒකොල්ලට කාත්තෙක්වත් එකතුවෙන්ඩ බෑ. එහෙමඋනහම ඒ කොල්ලගේ සභාපිති කෙනෙක් ඒ කොල්ො කොමද හදන්නේ. පලාාපාලන කොම සාරිස්සවිල්ල රාස්්චන්දයක් තියෙනවා. දිිනපු මාලිමාව දිනුවක්ගේෙල උපකල්පනය කොත් ඒකොල්ලන්ට එන්න උපරිම මන්ත්‍රදුදර සිපහ නං. ඒකොල් කොහොමද අ විසිහත් දෙනාට වඩා විසිපාහල්ලොකොයි කියලා පවෙන්නන්නේ. අර විසිහතය කණ්ඩායමෙන්. අ හොරු කියල එකොල්ලො හිතන කණ්ඩායමෙන්. සභාපතින්න කෙනෙක් පත්වන නගරාධිපති කෙනෙක් පත්වෙන පුරපති කෙනෙක් පත්වෙන අවස්ථාව නැති කරන්නේ කොහොමද. මේ අ අරු අවුල තියන. මේ අරපු දේ තියෙනවා. ඒක නිසා තමයි අප කියන්නේ. මේ අය මේ බරාවිටික ඇතුළට ගන්න අතිරේ කළ ස්ත්‍රීම් බරාවි දාලා තියෙනවා කියන එකෙන්ම ජනතාාව වික්ති පෙරමුණ පිළිගන්නවා. ඒගොල්ලො ප්‍රාධීශභාවක එහමනනම් මේ පලාාත්පාලන ආයතනයක බහුතර කොට්ටාස දිනන් නෑ කියන මතේ ගොල්ු ගන් හඳළ ඉවරයි. මේක විකෘතියක්. එඳම් මේ ජනතාව ක්ති පර වුණ පම්පෝරි ගැහුවට. මේ පලාාත්පාන චන්තක්‍රමයම තියෙන විකෘතියක්ත් හද බලපුහාම. න්ත භිුක්තු පරමුණේ පම්පෝරීත් ගැව්ට ඒ එකොළු මේ චන්දක මේවත් දන්න. මේ චන්ද පවත්තන විදිහ දන්න මේක මන්ත්‍රවරු තරෙන්න්න කොමද දන්න. හැබැයි අපි තමයි මාර පොරවල් කියලා කයියගානවා. TV කෝපියෙක්ක අයිස්කreීම්.